Sony වසරතුන වගකීම සමග සිංහවෙතින්ම පමණයි. 1989 භීෂණ සමයේ රජයේ ආරක්ෂකංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්න ඇයිලා ඔහුගේ බිරිඳ විසින් අද අභියාචනා අධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කළා. විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනේ විජේවීර මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම් කාර්යය සඳහන් කරන්නේ තම සැමියා 1989 වසරේ නොවැම්බර් මාස 12 වනදා උලපනේ ප්‍රදේශයේදී රජයේ ආරක්ෂකංශ මගින් අත්අඩංගුවට ගත්තද මෙවන තෙක් කිසිදු අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බවයි. සිය සැමියා අත්අඩංගුවට පත්ව මෙවන විට වසර 29කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඔහු ජීවතුන් අතර සිටින්නේද නැද්ද යන්න පිළිබඳව පවා රජය විසින් තමාට නීත්‍යානුකූලව දැනුම් දී නොමැති බවද ශ්‍රීමති චිත්‍රාංගනී විජේවීර මහත්මිය පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ මතින් තාම අවුරුද්දක් නෑ මම මරණ පරීක්ෂණයක් ඉල්ලුවා. ඒ වුණාට කිසි පිළිතුරක් මොනවත් අපිට ලැබුණේ නෑ. ඉතින් පවුලක් වශයෙන් මේ අපිට අවශ්‍යයි වෙච්ච සිද්ධියේ සත්‍ය දැනගන්න. එච්චරයි මහත්මයා. මම ඒ ගැන කතා කරන්න ආසනේ. අපි ඒගොල්ලත් එක්ක මොකක්වත් නෑ සම්බන්ධයක් නෑ. මේ මම තනියෙන් මගේ දරුවොත් එක්ක මේ මම පවුල වෙනුවෙන් කරගත්ත දෙයක්. ඉතින් අපි හිටපු වාතාවරණයත් එක්ක අපිට ලැබිච්ච අවස්ථාව උඩ තමයි ඉතින් මම මේ කටයුතු අද කළේ.